අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හරිද අපි මේ 2022 කණ්ඩායමේ අයට 1978 ආණ්ඩු ක්‍රමය තමයි උගන්වන්නේ මේ දවස්වල ඔන්ලයින් පාඩමක් විදියට හැබැයි ඒකට සම්බන්ධ වෙන්න 2023 අයට බැරි කමක් නැහැ. ඒගොල්ලන්ට පුළුවන් ඒකට සම්බන්ධ වෙන්න. දැන් මේක 22 පන්තිය. ඒ නිසා මේ 23 ඉගෙන ගන්න ළමයි එන්න එපා. එහෙම එකක් නැහැ. ඒගොල්ලන්ටත් මේ පාඩම හම්බ වෙනවනේ. අපි ඉන්නේ 12 දේශපාලන විද්‍යාවේ 12 ඒකකය ඒකකය කියන්නේ ඔය 1978 ආණ්ඩු ක්‍රමය. එතන අපි ඉන්නේ. එතකොට දැන් මේ ඒකකය සම්පූර්ණයෙන්ම ඔන්ලයින් පාඩමක් විදියටයි යන්නේ. ඔන්ලයින් යනවා. දැන් තමන් හිතන විදියට මගේ channel එකේ තියෙනවා වීඩියෝ 9ක්. වීඩියෝ 9ක් තියෙනවා. එතකොට අද මේ යන්නේ 10 වෙනි වීඩියෝ එක. හරිද 10යි. ඒ කියන්නේ 78 ආණ්ඩු ක්‍රමයට අදාළ 10 වෙනි වීඩියෝ එක තමයි මේ යන්නේ අද. ඒ නිසා ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් ඕනම කෙනෙක් ඉන්න හැමෝම ඇවිල්ලා පාඩම හරියට අහලා ඊළඟට ඒකේ නෝට් එක ලස්සනට ලියලා දැනගන්න ඒක තමයි සතුට. ඒක තමයි මට වෙන්න ඕන. හරිනේ? හරි. එහෙනම් දැන් අදාපි යනවා වැදගත් මාතෘකාවක් සාකච්ඡා කරගන්න. හරිද? අද අපේ මාතෘකාව වෙන්නේ අධිකරණය ගැන. හරි? අධිකරණය ගැන. ඒ කියන්නේ 1978 අධිකරණය. 1978 අධිකරණය. දැන් ඒ අධිකරණය ස්වාධීනද? ඇත්තට මේකේ භාවිතාවේදී එක ස්වාධීන වෙලා තියෙනවද? ඔන්නයි කාරණාව තමයි අපිට සාකච්ඡා කරගෙන යන්න තියෙන්නේ. ටිකක් ප්‍රායෝගික මාතෘකාවක්. මේ දවස්වල ඇහෙනවා නිකන්නේ අධිකරණ ස්වාධීනත්වය කියන එක ටිකක් අපිට ඇහෙන නිතර කතා වෙන මාතෘකාවක් මේක. ඒ නිසා අපි මේ මාතෘකාව සාකච්ඡා කරගෙන යමු. මුලින්ම එහෙනම් අපි වැඩේ පටන් ගමු. මේ මාතෘකාව තමයි අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ න්‍යාය හා භාවිතය. ඔන්න එන ලස්සනට මාතෘකාව ලියා ගන්න. අධිකරණ ලස්සට ලියා ගන්න. ස්වාධීනත්වය පිළිබඳ න්‍යාය හා භාවිතය. ඕක තමයි මාතෘකාව. හරිද? ඔක තමයි මාතෘකාව. අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ න්‍යාය හා භාවිතය කියන එක. අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ න්‍යාය හා භාවිතය. හරිද? මේ මාතෘකාව ලියා ගන්න. ලියාගෙන අපි සාකච්ඡාවට එමු. දරුවෝ මේ අපි දන්නවා දැන් මම මේ දැන් ඔන්න වැඩේ පාරව පටන් ගන්න යන්නේ. හරිද? අධිකරණ ස්වාධීනත්වය කියන්නේ මොකක්ද කියලා මම ලස්සනට පැහැදිලි කරලා දෙන්නම්. න්‍යායක් භාවිතය. න්‍යාය තියෙන විදියට භාවිතය තියනවාද? ලංකාවේ එහෙම නැහැ. ඇත්තටම අපි ඒක නිදසුන් සහිතව කතා කරනවාද? හරි. අපි දන්නවා දැන් ආණ්ඩුව හැදෙන්නේ ආයතන 3ක් එකතු වෙලානේ. හොඳ අවධානයෙන් ඉන්න දැන් ඈ. ආණ්ඩුවක් නිර්මාණය වෙන්නේ ආයතන 3ක් එකතු වෙලා. මොකක්ද ආයතන තුන? පළවෙනි එක තමයි ව්‍යවස්ථාදායකය. නේද? ආණ්ඩුවක් හැදෙන්න ඕන කරන පළවෙනි ආයතනය තමයි මොකද්ද? ව්‍යවස්ථාදායකය. ආණ්ඩුවක් හැදෙනවා. ඒක ඕන පළවෙනි ආයතනය. දෙවෙනි ආයතනය තමයි විධායකය. මෙන්න දෙක. හරිද? ආණ්ඩුවක් හැදෙන්න ඕන කරන දෙවෙනි ආයතනය. තුන්වෙනි ආයතනය තමයි අධිකරණය. හරි? ආණ්ඩුවක් හැදෙන්න ඕන කරන තුන්වෙනි ආයතනය අධිකරණය. එතකොට මෙන්න මේ තුන් දෙනා එකතු වෙලා තමයි දරුවෝ ආණ්ඩුව හැදෙන්නේ. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය. හරිද? දැන් එතකොට හොඳට බලන්න මෙන්න මේ පළවෙනි ආයතනය තුල හරි පළවෙනි ආයතනය තුල ඉන්නේ කවුද? දේශපාලනඥයෝ. බලන්න මේ පළවෙනි ආයතනය තුල ඉන්නේ කවුද? දේශපාලනඥයෝ. ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයෝ ඉන්නේ ඒගොල්ලනේ. දේශපාලනඥයෝ තමයි පත්තරා එතන ඉන්නවා. ඒ වගේම දෙවෙනි ආයතනය තියෙන්නේ විධායකය. ඒක තුල ඉන්නේ දේශපාලනඥයෝ. පැහැදිලි නේද? ව්‍යවස්ථාදායකය තුල ඉන්නේ දේශපාලනඥයෝ. ඒ වගේම විධායකය තුල ඉන්නේ දේශපාලනඥයෝ. හැබැයි මේ තුන්වෙනි ආයතනය, ඒ කියන්නේ අධිකරණය, ඒක දේශපාලනඥයෝ ඉන්න තැනක් නෙමෙයි. පැහැදිලිද? ඒක දේශපාලනඥයෝ ඉන්න තැනක් නෙමෙයි. ඒක වෙනම ආයතනයක්. ඒතකොට ඒකේ ඉන්නේ සුදුසුකම්ලා නේද? අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කරපු නේද? සුදුසුකම්ලා ප්‍රවීණත්වයේ සහිත විනිසුරු මඩුල්ලක් තමයි ඒකේ ඉන්නේ. ඒතර මේ ආයතන දෙකම දේශපාලඥයන්ට අවශ්‍ය විදිහට මෙහෙයවෙන ආයතන දෙකක්. හැබැයි අධිකරණය එහෙම වෙන්න බෑ. අධිකරණය තුල ඉන්නේ වෙනම ඉගෙනගත් සුදුසුකම් සම්පූර්ණ කරපු සෙට් එකක් විනිසුරු මඩුල්ලක් ඉන්නේ. ඒතර මෙහා වෙනම ආයතනයක්. හරිද? මේ දෙන්න වගේ නෙමෙයි නේද? ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ වගේ නෙමෙයි. මේ දෙන මෙයා වෙනම ආයතනයක්. ඒ නිසා මේ දේශපාලන විද්‍යාවේ පිළිගැනීමක් වෙනවා. හරිද? දේශපාලන විද්‍යාව ඇතුලේ සාකච්ඡා වෙනවා මේ අධිකරණය කියන කෙනා ස්වාධීන වෙන්න ඕනේ. හරිද? මේ දෙන්නගේ බලපෑමක් නැතුව අධිකරණයට ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම අදහසක් දේශපාලන විද්‍යාවේ එනවා. හරි? අනේ අදහස තමයි එහෙනම් අපි දැන් මේ සාකච්ඡා කරන්න යන්නේ. අධිකරණය කියන කෙනා ස්වාධීන වෙන්න ඕනේ. අනෙක් දෙන්න වගේ නෙමෙයි. ස්වාධීන විය යුතුයි කියලා අපි කියනවා. දැන් මේ අධිකරණ ස්වාධීනත්වය එක්ක සාමාන්‍යයෙන් තව බැඳෙන සංකල්ප ටිකක් තියෙනවා. දැන් මෙයාගේ ස්වාධීන වෙන්නේ right. ඒතකොට මෙයාත් එක්ක බැඳෙන සංකල්ප තමයි ද නීති ආධිපත්‍ය. නීතියේ ආධිපත්‍ය. ඒතොර යා මේ අධිකරණ ස්වාධීනත්වයත් එක්ක බැඳෙන්නේ කෙනෙක්. මේ දෙන්න ටිකක් ළඟින් යන්න, එකට යන්න. හරි? මේ දෙන්න එකිනෙකාගෙන් වෙන් කරන්න බෑ. අධිකරණ ස්වාධීනත්වයෙන් නීති ආධිපත්‍ය වෙන් කරන්නත් බෑ. නීති ආධිපත්‍යයෙන් අධිකරණ ස්වාධීනත්වය වෙන් කරන්නත් බෑ. ඒතකොට මේ අධිකරණ ස්වාධීනත්වය, ඒ වගේම නීති ආධිපත්‍ය, මේ දෙන්න ටිකක් එකට එක ළඟින් යන්න. එතකොට මේ අධිකරණය ස්වාධීන වෙන්න ඕනේ කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න. අධිකරණය ස්වාධීන වෙන්න ඕන වගේම, ඒ කියන්නේ හරියටම මේක ස්වාධීන වෙන්න ඕන වගේම ඒ ස්වාධීන බව ප්‍රදර්ශනය වෙන්නත් ඕන. හරිද? ස්වාධීන වුණාට බෑ ස්වාධීනයි කියලා ප්‍රදර්ශනය වෙන්නත් ඕන. හෙලිදරව් වෙන්න ඕන. හරි? එහෙනම් අපි කියනවා අධිකරණය ස්වාධීන විය යුතුයි. ස්වාධීන වෙලා විතරක් මදි. හරිද? ඒ ස්වාධීනත්වය පිටත මොනවා වෙන්න ඕනද? ප්‍රදර්ශනය විය යුතුය. හරි? අධිකරණය ස්වාධීන වෙන්න ඕන. ඒ වගේම ඒ ස්වාධීනත්වය මොකක් වෙන්න ඕනද? පිටට පෙනෙන්නට තියෙන්න ඕන. ප්‍රදර්ශනය වෙන්න ඕන. එහෙම ප්‍රදර්ශනය වෙන එක අනිවාර්යයෙන්ම තිබිය යුතුයි කියලා මේ න්‍යායයේදී කතා කරනවා. හරි? ඒතර අධිකරණය ස්වාධීන කරගන්නේ කවුද? කවුරු විසින්ද මේ වැඩේ කරන්නේ? අධිකරණය ස්වාධීන වෙන්න කවුද මේකට සපෝට් කරන්න ඕන? ඒ කියන්නේ කාගේ උදව් ඇතුවද මේක ස්වාධීන වෙන්න ඕන? හොඳට මතක තියාගන්න අධිකරණ ස්වාධීනත්වය උදා වෙන්න නම් තුන් දෙනෙක්ට වගකීම් පැවරෙනවා. හරිද? අධිකරණ ස්වාධීනත්වය කියන එක උදා කරගන්න වගකීම පැවරෙනවා තුන් දෙනෙක්ට. කවුද මේ තුන් දෙනා? එක දේශපාලනඥයෝ. හරිද? ඒක තමයි දේශපාලනඥය. මේගොල්ලන්ට වගකීම් පැවරෙනවා අධිකරණයේ වැඩවලට බාධා නොකර ඉන්න. හරිද? ඒතොර එක දේශපාලනඥය වැඩවලට වගකීම් පැවරෙනවා. දෙක අධිකරණ විනිසුරුවෝ. අධිකරණ විනිසුරු ඒගොල්ලෝ දැනගන්නත් ඕන හරිද ඒගොල්ලෝ දැනගන්නත් ඕන තමන්ගේ ගෞරවය රැකගෙන තමන්ගේ අධිකරණයේ ගෞරවය රැකගෙන තමන්ගේ ගෞරවය රැකගෙන ඉන්න ඒගොල්ලෝ දැනගන්නත් ඕන අධිකරණ විනිසුරු ඒ වගේම මහ ජනතාව ඒගොල්ලෝ පනවන නීති වලට අමතක වෙමි නේද අධිකරණයට ගරු කරමින් ජීවත් වෙන්න දැනගන්න ඕන. ඒතර මෙන්න මේ තුන් ගොල්ලන් දේශපාලඥයෝ එක පැත්තට අනිත් පැත්තෙන් අධිකරණ විනිසුරු අනිත් පැත්තෙන් ජනතාව මේ තුන්ගොල්ලා තමන්ගේ වගකීම හරියට කරනවා නම් මේ තුන්ගොල්ලා තමන්ගේ වගකීම හරියට කරනවා නම් අන්න ඒතර අධිකරණ ස්වාධීනත්වය නිර්මාණය වෙනවයි කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? ඒතර ඔන්න ඔය කාරණා ටික තමයි අපිට පළවෙනි ඡේදයේදී අපි සටහන් කරගන්න. පළවෙනි ඡේදයේ අපි මෙන්න මේ කියන කාරණා ටික සටහන් කරගන්න. දැන් හොඳට බලන්න අපේ මාතෘකාව අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ. හරි. කාරණා දෙකක් කතා කරමු. අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ එක න්‍යාය සහභාගීත්වය. ඒතොර අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ න්‍යාය කතා කරන්නත් ඕන. අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ භාවිතය කතා කරන්නත් ඕන මේ පාඩම ඇතුළේදී. හරි. ඊළඟට අපි වැඩේ පටන් ගත්තා. අපි කිව්වා ආණ්ඩුවක් හැදෙන්නේ ප්‍රධාන ආයතන තුනක් එකතු වෙලා. හරිද? ඔන්න බලන්න කියපු දේවල් ටික මතකද බලන්න. ආණ්ඩුවක් හැදෙන්නේ ප්‍රධාන ආයතන තුනක් එකතු වෙනවා. එක කෝ ව්‍යවස්ථාදායකය. දෙක විධායකය. තුන අධිකරණය. ඔය තුනනේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය. ඒකෙන් මේ පළවෙනි දෙන්න. පළවෙනි දෙන්න. ඒ කියන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය. ඒ දෙන්න ඒ ආයතන දෙක හැදෙන්නේ දේශපාලඥයෝ එකතු වෙනවා. ව්‍යවස්ථාදායකයෙක් ඉන්නේ දේශපාලඥයෝ, විධායකයෙක් ඉන්නේ දේශපාලඥයෝ. තේරුණාද? හැබැයි අධිකරණය තුල දේශපාලඥයෝ නැහැ. වෙනම සුදුසුකම්ලා ප්‍රවීණත්වයක් සහිත අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කරපු පිරිසක් මේකට එන්නේ. ඒක වෙනම ආයතනයක්. සයා මේ දෙන්නට වඩා වෙනස්. හරි. ඊළඟට අපි කියනවා ඒ අධිකරණ ස්වාධීනීමේ මෙයා ස්වාධීන වෙන්න ඕන. අර දෙන්න වගේ නෙමෙයි මෙයා ස්වාධීන වෙන්න ඕන. අධිකරණ ස්වාධීනත්වය එක තව බැඳිච්ච දෙයක් තමයි නීති ආධිපත්‍යය. ඒක වෙන් කරන්න බෑ. අධිකරණ ස්වාධීනත්වය නීති ආධිපත්‍යය. හරියට ගහට පොත්ත වගේ සම්බන්ධයි. අමුඩෙට වගේ සම්බන්ධයි. නේ? අර ඒ වගේ මේ දෙක එකිනෙකාගෙන් වෙන් කරන්න බෑ කියලා අපි කියනවා. ඊළඟට අධිකරණය ස්වාධීන වෙන්න ඕන වගේම හරිද වෙන්න ඕන වගේම ඒක ස්වාධීනයි කියන එක පිටතට ප්‍රදර්ශනය වෙන්නත් ඕන. ස්වාධීන වෙලා විතරක් මදි. ස්වාධීනයි කියන එක පිටට ප්‍රදර්ශනය විය යුතු වෙනවා. ඒ වගේම කවුරු විසින්ද මේ අධිකරණ ස්වාධීනත්වය උදා කරගන්න ඕන? ඒකේ වගකීම පැවරනෝ කී දෙනෙටද අත බලා කියන්න? කීයද? ඒක වගේ වෙන්නේ දෙන්නද? නෑ. තුනයි. ඔව් තුනයි. අධිකරණ ස්වාධීනත්වය උදා කර ගැනීමේ වගකීම පැවරන තුන් දිනෙකට එක්කෙනෙක් තමයි දේශපාලකයා. දේශපාලකයා අධිකරණයට බාධා නොකර ඉන්න ඕන. ඒගොල්ලෝ ඒක වගකීමක් විදියට ගන්න ඕන. දෙවනි එක අධිකරණ විනිසුරු. තමන්ගේ ආයතනයේ ගෞරවය රැකගෙන වැඩ කරන එක විනිසුරුවන්ගෙත් වැඩක්. ඒක ඒගොල්ලන්ගේ කාර්යයක්. තුන මහ ජනතාව. ඒතර මේ තුන් ගොල්ලම තමන්ගේ වගකීම නිසි පරිදි ඉටු කරනවා නම් ඒ රටේ අධිකරණය ස්වාධීන වෙනවා කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා. හරි. ඔය ටික තමයි අධිකරණ ස්වාධීනත්වය ගැන මුලින් අපිට කතා කරන්න තියෙන්නේ. අපි මේක සටහන් කරගෙන ඉදිරියට තියෙන කාරණා ටික ලියමු. ඒ කියන්නේ සාකච්ඡා කරමු. රයිට්. එහෙනම් පටන් ගමු නෝට් එක. නෝට් එක පටන් ගමු. ආණ්ඩුව නිර්මාණය වන්නේ ආණ්ඩුව නිර්මාණය වන්නේ ප්‍රධාන ආයතන තුනක් එකට එක්වීමෙනි. ප්‍රධාන ආයතන තුනක් එකට එක්වීමෙනි. व्यवस्थादायकय अपि ළමයි අවධානය හැමෝම ලියන්න व्यवस्थादायकय कमा विदायकय 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 सह सह अधिकरणय යන ආයතන अधिकरणय යන ආයතන अधिकरणय යන ආයතන එකට එක්වීමෙන් ආණ්ඩුව නිර්මාණය වේ ආණ්ඩුව නිර්මාණය වේ එකට එක්වීමෙන් ආණ්ඩුව නිර්මාණය වේ හරි එම ආයතන විතරම ලියන්න එම ආයතන त्रित्वय अतरिन त्रित्वय කියන්නේ තුන එම ආයතන තුන අතරින් නැත්නම් එම ආයතන त्रित्वय अतरिन अधिकरणय सुविशेष वे अधिकरणय सुविशेष वे එය දේශපාලනඥයින්ගෙන් නොව සුදුසුකම්ලත් විනිසුරුවන්ගෙන් සමන්විත වන ආයතනයකි समन्वित वन आयतने इम आयतनय स्वाधीन विययुतु भव मेम संकल्पयेन कियावे स्वाधीन रीतु भाव मेम संकल्पयेन कियावे अधिकरण स्वाधीनत्वय समग එකට බැඳී ඇති හරි එකට බැඳී ඇති තවත් සංකල්පයක් වන්නේ नीतिये आधिपत्यයි රටක ඕනෑම රටක අධිකරණය ස්වාධීන විය යුතු අතර හරියට ලියන්න ඕනෑම රටක අධිකරණය ස්වාධීන විය යුතු අතර ස්වාධීන විය යුතු අතර එය පෙනෙන්නටද තිබිය යුතුය පෙනෙන්නටද තිබිය යුතුය යම් රටක අධිකරණය ස්වාධීන වන්නේ දේශපාලනඥයින් හෙවත් ආණ්ඩුවද අධිකරණ විනිසුරුවන්ද මහජනතාවද සිය වගකීම් ඉටු කරන විටය මෙහිදී 1978 අධිකරණය 1978 අධිකරණය ස්වාධීන වීම පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු. හරි, ඒ කියන්නේ අපි දැන් ඔන්න අධිකරණයේ ස්වාධීන වීම ගැන කතා කරන්න යන්නේ 78. හරිද? මුලින් අපි න්‍යාය පොඩ්ඩක් පැහැදිලි කළා. දැන් අපි යනවා මේ අධිකරණයේ ස්වාධීන වීම ගැන කතා කරන්න. මෙතෙන්දී ඔන්නවා පාඩම ලස්සනට දැන් කොටස් කරනවා බෙදලා කරුණු හතරක් යටතේ අපිට අධිකරණ ස්වාධීනත්වය කතා කරගෙන යන්න පුළුවන්. කරුණු කීයද? හතරයි. ඒ කරුණු හතර යටතේ අධිකරණ ස්වාධීනත්වය කතා කරගෙන ගියා නම් සුපිරියටම මේක උත්තරයක් විදිහට ලියන්න පුළුවන්. තේරුණාද? අපි ඊළඟ විභාගයට අහමු. මේක අධිකරණ ස්වාධීනත්වයේ පිළිබඳ න්‍යාය හා භාවිතය. කරුණු හතරකින් අපි විස්තරය කරනවා. ඒ කියන්නේ පොයින්ට් හතරක් කියලා හිතන්නකෝ. පොයින්ට් හතරක් ඔස්සේ මේක ලස්සනට විස්තර කරා නම් සම්පූර්ණ ලකුණක් ලබා ගන්න පුළුවන්. මම අද ඒ හතර ලස්සනට කියලා දෙනවා. මොහොතක් ඉන්න බෝඩ් එක මකා ගන්න. हरी 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 අපි අධිකරණ ස්වාධීනත්වය ගැන කතා කරනවා ප්‍රධාන කරුණු හතරකින් මම කියුවා. එහෙනම් මේක මතුවා. දැන් අපි අධිකරණ ස්වාධීනත්වය කියන එක ගැන කතා කරන්න පදනම දාගත්තා. හරිද? පදනම දාගත්තා. දැන් අපිට තේරෙන්නේ මොකක්ද මේ අධිකරණ ස්වාධීන 78. ඒක කොහොමද උදා වෙන්නේ? ඒකේ කතන්දර ටික අපි සාකච්ඡා කරා යමු. හරි. මම මේකත් මකා ගන්නම් ඈ. අපි එහෙනම් කරුණු හතරකින් සාකච්ඡා කරනවා අධිකරණ ස්වාධීනත්වය කොහොමද උදා වුනේ කියලා. උදා උනේ නෙමෙයි තිබු උදා වුනේ නෑ. නෑ කියන එක උනා, උනා කියන එක උනත් අපි කතා කරන්නේ කරුණු හතරකින්. පළවෙනි එක अधिकरण स्वाधीनत्वය උදා වෙන්න නම් ඕන කරන පළවෙනිම දේ තමයි විනිසුරුවන් පත් කිරීම සම්බන්ධ විනිවිදා. පළවෙනි එක තමයි විනිසුරුවන් පත් කිරීම සම්බන්ධ විදි විදාන. ඕන පළවෙනි अधिकरण स्वाधीनत्वයට ඕන කරන පළවෙනි එක. හරිද? ඕන කරන පළවෙනි එක තමයි විනිසුරුවන් පත් කිරීම සම්බන්ධ විනිවිදා. දෙවෙනි එක අංක 2. මේක පාඩම් කරගන්න. සේවයේ සුරක්ෂිතතාව. වෙන දෙවෙනි එක සේවයේ සුරක්ෂිතතාව. පළවෙනි එක තමයි විනිසුරුවන් පත් කිරීම සම්බන්ධ විනිවිදා. හරිද? ඒක එකම ඡේදයක් විදිහට අපි වෙනම ගන්නවා. දිගට තියෙනවා කරුණු. විනිසුරුවන් පත් කිරීම සම්බන්ධ විනිවිදා. හරිද? දෙවෙනි එක තමයි සේවයේ සුරක්ෂිතතාව. يعني විනිසුරුවන්ගේ සේවය සුරක්ෂිත වෙන්න ඕන. අධිකරණයේ ස්වාධීන වෙන්න නම්. තුන अनवश्य බලපෑම් වලින් තොරවීම. අනවශ්‍ය බලපෑම් වලින් තොරවීම වෙන අධිකරණයේ ස්වාධීන වෙන්න ඕන කරන ඊළඟ එක. අනවශ්‍ය බලපෑම් වලින් තොරවීම කියනත් ඕන. දොර අධිකරණයේ ස්වාධීන වෙන්න. හරිද? අනවශ්‍ය බලපෑම් වලින් තොරවීම. අවසාන එක හතරවෙනි එක අධිකරණයේ වගවීම නැත්නම් වගකීම. අධිකරණයේ වගකීම වෙන හතරයි. හරිද? මම මෙතනින් මෙහෙම බෙදාගන්නවා. right. දැන් ඕනම කෙනෙක් උත්තරේ ලියද්දී මෙන්න මේ පිළිවෙලට මෙන්න මේ point 4 යටතේ අධිකරණ ස්වාධීනත්වය ගැන උත්තරේ ලියනවා නම් 100%ක්ම සම්පූර්ණ ලකුණක් අයිති කරගන්න පුළුවන්කම ලැබෙනවා බයක් නැතුව. මේ හතර යනද ලියන්න. අධිකරණ ස්වාධීනත්වය කියන එක න්‍යාය හා භාවිතයේ මේ අර්ථ ලියන්න. මේ කරුණු හතර තමයි තියෙන්නේ. හරි. එහෙනම් මේක පාඩම් කරගන්න ඕන චුට්ටක්. මම පාඩම් වෙන්නත් එක නැවත පොඩ්ඩක් කියනවා. ඔයා කියන්න මාත් කියනවා. හරිද? ඔන්ලයින් වුණාට කමක් නැහැ. ඔයාලා කියන්න. පළවෙනි එක විනිසුරුවන් පත් කිරීම සම්බන්ධ විධිවිධාන. හරි? 1. විනිසුරුවන් පත් කිරීම සම්බන්ධ විධිවිධාන. දෙවෙනි එක සේවයේ සුරක්ෂිතතාව. 2. සේවයේ සුරක්ෂිතතාව. 3. අනවශ්‍ය බලපෑම් වලින් තොරවීම. තුන්වෙනි එක අනවශ්‍ය බලපෑම් වලින් තොරවීම. හතරවෙනි එක අධිකරණයේ වගකීම. හරි අධිකරණයේ වගකීම. දැන් නැවත කිව්වොත් එහෙම මේ විනිසුරුවන් පත් කිරීම සම්බන්ධ විධිවිධාන විනිසුරුවන් පත් කිරීම සම්බන්ධ විධිවිධාන සේවයේ සුරක්ෂිතතාව අනවශ්‍ය බලපෑම් වලින් තොරවීම අධිකරණයේ වගවීම ඔන්න ඔය කාරණා හතර තමයි අපිට කතා කරගෙන යන්න තියෙන්නේ රයිට් මේක ඡේද හතරක් කියලා හිතා ගන්න මේක පොයින්ට් හතරක් අපි මේ හතර වෙන වෙනස් විදියට කතා කරගෙන යමු හරි මම එනවා එනම් පළවෙනි එක කතා කරන්න ඒ කියන්නේ මෙන්න මේ හරිද විනිසුරුවන් පත් කිරීම සම්බන්ධ විධිවිධාන කියන එකයි දැන් මම කතා කරන්න යන්නේ හොඳට බලා ගන්න හොඳේ විනිසුරුවන් පත් කිරීම සම්බන්ධ විධිවිධාන කියන කොටස මම දැන් සාකච්ඡා කරන්න යනවා. සාමාන්‍යයෙන් ලෝකයේ ඉතින් මම ලෝකය ගැන කියන්නම්. සාමාන්‍යයෙන් ලෝකයේ විනිසුරුව පත් කරන ආකාර කීපයක් තියෙනවා. අධිකරණයට විනිසුරුව පත් කරන ආකාර කීපයක්. ජනප්‍රියම ක්‍රමය තමයි විධායකයෙන් පත් කරන එක. විධායකය විසින්. හරිද? ලෝක විනිසුරුව පත් කරන ආකාර කීපයක් තියෙනවා. ඒ ආකාර අතරින් ජනප්‍රියම එක ලෝකෙ වැඩිපුරම පාවිච්චි වෙන විධායකයේ විසින් පත් කරන එක. හරි විධායකයේ විසින්. තව ලෝකෙ සමහර රටවල් තියෙනවා ඒගොල්ලෝ අධිකරණ විනිසුරුව පත් කරන්නේ ව්‍යවස්ථාදායකයේ විසින්. පාර්ලිමේන්තුවෙන් තමයි තීරණය කරලා අධිකරණ වලට විනිසුරුව පත් කරන්නේ. විධායකයෙන් පත් කරනවා ව්‍යවස්ථාදායකයෙන් පත් කරනවා. ලෝකෙ තවත් සමහර රටවල් තියෙනවා ඒගොල්ලෝ අධිකරණයට විනිසුරුව පත් කරන්නේ හරිද තරග විභාගයකින් පත් කරනවා. ඒ කියන්නේ විභාගයක් තියෙනවා. ඒ විභාගේ පාස් වෙන අයට විනිසුරුකම දෙනවා. එහෙම රටවලුත් තියෙනවා. සමහර රටවල් විධායකයෙන් පත් කරනවා. විධායකයේ විසින් විනිසුරුව පත් කරනවා. සමහර රටවල ව්‍යවස්ථාදායකයේ විසින් විනිසුරුව පත් කරනවා. සමහර රටවල තරග විභාගයකින් පත් කරනවා. තවත් සමහර රටවල් තියෙනවා ඒ රටවල් වල මේක බොහොම සීමිත රටවල් ටික ජනතාව ඡන්දයෙන් පත් කරනවා. ඡන්දයෙන් ජනතාව විසින් පත් කරනවා. ඔන්න ඔය විදිහට විනිසුරුව පත් කරන ක්‍රම කීපයක් තියෙනවා. හරි විනිසුරුව පත් කරන ක්‍රම ලෝකේ මේ ලෝකේ ක්‍රම කීපයක් තියෙනවා. විධායකයේ විසින් පත් කරනවා, නැත්නම් ව්‍යවස්ථාදායකයේ විසින් පත් කරන තැන් තියෙනවා, තරග විභාගයකින් පත් කරන තැන් තියෙනවා, ඡන්දයෙන් පත් කරන තැන් තියෙනවා. දැන් ඔය විදිහට විනිසුරුව පත් කරන ක්‍රම කීපයක් තියෙනවා ලෝකෙක. මම අහනවා ලංකාවේ මොකද්ද? දැන් මේ ක්‍රම අතරින් ලංකාව ඇතුලේ දැන් 78 අධිකරණය තියෙනවා. ඒ අධිකරණයට විනිසුරුව පත් කරන්න ඕන. ඒතර ලංකාව ඇතුලේ මේක පාවිච්චි කරන ක්‍රමය මොකද්ද? විධායකයෙන් පත් කරන ක්‍රමයද? එකද? ව්‍යවස්ථාදායකයෙන් පත් කරන ක්‍රමයද? දෙකද? තරග විභාගයකින්ද පත් කරන්නේ? තුන්වෙනි එකද? ඡන්දේ ජනතාව ඡන්ද දීලා පත් කරනවාද හතරවෙනි එකද මොකක්ද ඔබේ උත්තරේ ලංකාවේ විනිසුරුව පත් කරන්න යොදාගන්නේ මේ හතරෙන් මොකක්ද කියලා මම ඔයාලගෙන් අහනවා දෙන්න මට උත්තරය විනිසුරුව පත් කරන්න ලංකාවේ මේ හතරෙන් මොකක්ද පාවිච්චි කරන්නේ දන්නවද ආ විධායකයෙන්ද ව්‍යවස්ථාදායකයෙන්ද තරග විභාගයකින්ද ඡන්දෙන්ද ඡන්දෙන් නෙමෙයිනේ ඡන්දෙන් නෙමෙයි ජනතාව ඡන්ද දීලා එහෙම විනිසුරුවපත් කරන්නේ නැහැ එහෙනම් ඡන්දයෙන් නෙමෙයි ඈ එහෙනම් තරග විභාගයකි සෝ ඉතින් ඉගෙනගෙන විභාග පාස් කරන්න ඕනේ ඔව් ඉගෙනගෙන විභාග පාස් කරලා ඉහළ අධිකරණ වලට යද්දී විභාගෙමත් නෙමෙයිනේ විභාගෙමත් නෙමෙයි ව්‍යවස්ථාදායකයෙන්ද කියන්නේ පාර්ලිමේන්තුවෙන් විනිසුරුවපත් කරනවද? නෑ නේ, එහෙමත් අපි අහලා නෑ. හොඳට මතක තියාගන්න ලංකාවේ පාවිච්චි වෙන්නේ මේ පළවෙනි ක්‍රමය. මොකද්ද? විධායක විසින් තමයි විනිසුරුවපත් කරන්නේ. ඔන්න අපි කියනවා ලංකාව ඇතුලේ ඒ කියන්නේ 1978 මේ දැන් පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ විධායකය විසින් තමයි විනිසුරුවපත් කරන්නේ. හරිද? විධායකය විසින් විනිසුරුවපත් කරනවා ලංකාව ඇතුලේ. එයිමයි වෙන්නේ. පැහැදිලිනේ? ක්‍රම ගොඩක් ලෝකේ තියෙනවා. ඒ ක්‍රම අතරින් ලංකාවේ තියෙන ඔය විධායකයේ විසින් විනිසුරුවපත් කරන ක්‍රමවේදය. කියන්නේ ජනාධිපතිතුමා තමයි බලය තියෙන්නේ. විනිසුරුවපත් කිරීම සාපේක්ෂයි. ඒතකොට ජනාධිපති විසින්, ඒ කියන්නේ විධායකයේ විසින් විනිසුරුවපත් කරද්දී එයාට ඕන ඕන අයපත් කරන්නම බෑ. මෙන්න මේ වගේ අයපත් කරන්නේ සාමාන්‍ය ලෝකේ තියෙන සිස්ටම් එකක් තියෙනවා. මොකක්ද? එකක් ඒ විනිසුරුවපත් කරනකොට ඒගොල්ලන්ට අධ්‍යාපන සුදුසුකම්. අධ්‍යාපන සුදුසුකම් තියෙනවා. විනිසුරු තනතුරක් ගන්නව නම් එයා ඉගෙනගෙන තියෙන්න බෑ. අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙන්න ඕන. ඒ වගේම එයාගේ චරිතය ටිකක් හොඳ චරිතයක් වෙන්න ඕන. අපි වගේ නේද? හොඳ චරිතයක් වෙන්න ඕන. චරිත ස්වභාවය බලනවා. ඒතර උගත්කම චරිතය අපරාධකාරයෝවත් කරන්න බෑ. ස්ත්‍රී දූෂකයෝ, සල්ලාලයෝ, හොරු එහෙමවත් කරන්න බෑ. අධිකරණ විනිසුරු විදිහටපත් කරන්න ඕන හොඳ චරිතවත්භාවයේ තියෙන අය. එතකොටනේ අධිකරණයේ ස්වාධීන වෙන්නේ. හරි. අධ්‍යාපන සුදුසුකම් බලලා, චරිතය බලලා, ජේෂ්ඨත්වය බලලා තමයි විනිසුරුපත් කරන්න ඕන. ඔක තමයි අධිකරණ විනිසුරුපත් කරන ක්‍රමවේදය. එහෙම තමයි පත් කළ යුත්තේ. හරි. දැන් මම එනවා මේ මම ඔය කතා කළේ න්‍යායයනේ. න්‍යායය ලෝකේ ක්‍රම කීපයක් තියෙනවා විනිසුරුවපත් කරන. ඒ ක්‍රම අතරින් ලංකාවේ පාවිච්චි වෙන ක්‍රමය මොකක්ද? විධායකයේ විසින්පත් කරන ක්‍රමය. ඒතකොට විධායකයේ විසින් විනිසුරුවපත් කරනකොට අධ්‍යාපන සුදුසුකම් බලනවා, චරිතය බලනවා, ජේෂ්ඨත්වය බලනවා. ඕව බලලා තමයි විනිසුරුවපත් කරන්න ඕන. අපි එමු දැන් ඇත්තටම ලංකාවේ මෙහෙම විනිසුරුවපත් කළාද කියලා. අපි එනවා දැන් ඔය කියන විදියටද ලංකාවේ විනිසුරුවපත් උනේ? ඔය කියන විදිහට ලංකාවේ වැඩ උනේ න්‍යායට අනුව වැඩ වුණාද? නැත්නම් භාවිතයේ ඊට වඩා වෙනස් වුණාද කියලා අපි පොඩ්ඩක් කතා කරමු. මගේ උත්තරේ භාවිතයේ වෙනස්. න්‍යාය මෙහෙම තිබුණාට, ව්‍යවස්ථාවේ එහෙම තිබුණාට, තියරිය ඔය විදිහට ඉගෙන ගත්තට මේක ලංකාව. ලංකාව ඇතුලේ වැඩ සිද්ධ වෙන්නේ මේ පිළිවෙලට නෙමෙයි. මේ කියන වගේ තියරියට අනුව, න්‍යායට අනුව, මේ කියන સિદ્ધාන්ත වලට අනුව වැඩ සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රායෝගිකත්වයට එනකොට වැඩ සිද්ධ උනේ හරි නපුරු විදියට. මම උදාහරණ කීපයක් කියනවා. ලංකාවේ මේ කියන સિદ્ધාන්ත උල්ලංඝනය වෙච්ච අවස්ථා කීපයක්. මම පළවෙනි උදාහරණ ගන්න J.R ජයවර්ධනගේ. එයා 1978 කරපු වැඩක්. 1978 එතකොට ජනාධිපති වෙන්නේ J.R. හරි. එතකොට ජනාධිපති වෙන්නේ කවුද? J.R. ජයවර්ධන 78 දී විධායක ජනාධිපති ධූරයට පත් වෙනවා. එයා පත් වෙනකොට පත් වෙච්ච ගමන් අධිකරණයට විනිසුරුවපත් කරනවා. දැන් මෙයාට බලය තියෙන්නේ. ඒ වකට තිබුණානේ ශ්‍රේෂ්ඨාධිකරණේ. ඒතකොට මේ අවදී වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණේ තිබ්බා. ඒකේ හිටපු විනිසුරුව 8 දෙනෙක්. හරි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ 8ක්. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ 8 දෙනෙක්. 8 දෙනෙක් හිටියා. 8 දෙනෙක් තව ගොඩක් හිටියා. ඒ අතරින් 8 දෙනෙක්ට ශ්‍රේෂ්ඨාධිකරණය තුල පත්වීමක් දුන්නෙත් නැහැ. අභියාචනාධිකරණය තුල පත්වීමක් දුන්නෙත් නැහැ. ඒ කියන්නේ දැන් J.R. ජනාධිපති වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණය තිබ්බනේ ළමයි. කලින් ඉඳන්ම තිබ්බනේ J.R. ජනාධිපති වෙන්න කලින් ඉඳන්ම අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය තිබ්බා. ඒක විනිසුරුව හිටියා. දැන් J.R. ජනාධිපති වුණායින් පස්සේ අර එයාට ඕනයි දානවනේ. එයාට බලය එනවනේ. එයා මොකද කරේ? එවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුව 8 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට නැවතපත් කළෙත් නැහැ. අභියාචනාධිකරණයට නැවතපත් කළෙත් නැහැ. එතකොට අපි කෙලින්ම කියනවා ජේ.ආර්. ජයවර්ධන විසින් එවකට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුව 8ක් අයින් කරනවා කිසිම හේතුවක් නැතුව. කිසිම හේතුවක් නැතුව අයින් කරා. පැහැදිලිද? හේතු නැහැ අයින් කළා. එතකොට ඒගොල්ලන්ට මේ විශේෂ අධිකරණේ නැවතපත් වීමක් දුන්නේ නැහැ. අභියාචන අධිකරණේ දුන්නේ නැහැ. ඉබේම ඒගොල්ලන්ට රස්සාව නැහැ. ඒ කියන්නේ හේතුවක් නැහැ. පෙන්ෂන් යන වයස ඇවිල්ලවත් මොකක් හරි විසමාචාරයක් කළා අයින් කරාවත් නෙමෙයි. ජේ.ආර්. විසින් කලින් තිබුණු ශ්‍රේෂ්ඨ අධිකරණේ විසිරෙව්වා. විසිරෝ එයාට උනායි තවපත් කළා. 8 දිනෙකට වෙච්ච දෙයක් නැහැ. එතකොට මෙන්න අධිකරණ ස්වාධීනත්වයේ පිටවෙන අවස්ථාව. ලංකාවේ නේද? ලංකාවේ අර තියරිය ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක උදාහරණයක්. නේද? උදාහරණයක්. ජේ.ආර්. කරුවා. එදාම ජේ.ආර්. තව වැඩක් කරනවා. මෙන්න බලන්න මරු වැඩක්. ජේ.ආර්. කරන තව එකක් එන්න. 1978 දීම එවකට ජනාධිපති ජේ.ආර්. මයි මෙන්න ජේ.ආර්. තව වැඩක් කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුව 4 දෙනෙක්. කොහේට විනිසුරුවද? ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුව 4 දෙනෙක්. අභියාචනාධිකරණයට පත් කරනවා. විනිසුරුව 4 දිනක් යවනෝ කොහාටද? අභියාචනාධිකරණයට. දැන් මෙච්ච වැඩි බලන්න. මෙච්ච වැඩි බලන්න. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්නවා විනිසුරුව 4. ඒ අතරින් ඉන්න 4 දිනක්. හොඳේ 4ක් නෙමෙයි ඉන්නේ. ඒකව ඉන්නවා. ඒ 4 දිනක් ඒ අතරින් 4 දිනක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයින් කරලා ඒකෙන් ගලවලා අභියාචනාධිකරණයට දානවා. ඒතර ඒකෙන් කියවෙන්නේ මොකක්ද? ඒකෙන් කියවෙන්නේ දැන් ලංකාවේ පළවෙනි අධිකරණය තමයි ශ්‍රේෂ්ඨාධිකරණය ඉහළම. ඊළඟට තියෙන දෙවෙනි එක තමයි අභියාචනාධිකරණය. දැන් වෙලා තියෙන මොකක්ද? ඉහළ අධිකරණයේ හිටපු විනිසුරුවක් පහළට දාලා. එහෙම වෙන්න බෑ සාමාන්‍යයෙන්. එහෙම වෙන්න බෑ. ප්‍රොමෝෂන් විතරයි. ප්‍රොමෝෂන් එකක් දුන්න නම් හරි. මේක ඩිමෝෂන්. පල්ලෙහාට. ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඊට පහතරක් අභියාචන අධිකරණයට දාලා. ඒක ඊට පල්ලෙහාව අධිකරණයකට දාලා. එතකොට අර ජේෂ්ඨත්වය කියන එක ගණන්ගෙන නැහැ. දේශ්ඨත්වය කියන විවිධානේ ගණන්ගෙන නැහැ. ඉහළ ඊට පහතර දෙනෙක් පල්ලෙහාට දානවා. හරියට නිකන් මෙන්න මෙහෙම වගේ වෙනවා. ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ගහන ක්‍රීඩකයෙක් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ගහන ක්‍රීඩකයෙක් නිකන් අපි හිතමුකෝ මේ හොංගම ඉස්කෝලේ වගේ හොංගම ඉස්කෝලේ ටීම් එකකට දැම්මා වගේ ඌ ජාතික කණ්ඩායම ගහන්නේ ගහ ඉන්නකොට එකපාරට ඌ එවන හොංගම පාසලේ ක්‍රිකට් ටීම් එකට ගන්න ඒ වගේ කේස් එකක්. ඒ කියන්නේ එයා පල්ලෙහාට හිරුවා. ඒතකොට ජේෂ්ඨත්වයේ කියන මූලධර්මයේ එතෙන්දී උල්ලංඝනය කරනවා. මේ බලන්න මිනිසුන්වපත් කිරීමේදී ලංකාවේ වැඩ සිද්ධ වෙච්ච විදිහ. පැහැදිලිද? හරි. මම කියුවේ මේ ලංකාවේ විධායකයේ විසින් තමයි විනිසුරුව පත් කරන්නේ. අධ්‍යාපන සුසුකම්, චාරිත්‍රය, ජේෂ්ඨත්වය බලලා තමයි පත් කරන්නේ. හැබැයි ඔකම උල්ලංඝනය වුණා. ඒක උල්ලංඝනය වුණා. මේ තියෙන්නේ ජේ.ආර්. විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුව 8 දෙනෙකින් කිසිම හේතුවක් නැතුව අයින් කළා. 72. 72 දී ජේ.ආර්. විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුව තවත් 4 දෙනෙකින් අභියාචන අධිකරණයට දැම්මා. ඒක පල්ලෙහාට හෙළුවා. ඒකත් පත් කිරීමේදී ඔය අර කියන ජේෂ්ඨත්වයේ කියන මූලධර්මයේ අහෝසි වෙච්ච අවස්ථාවක් විදියට ගන්න පුළුවන්. ඊළඟට 1988 සමහරවිට 1988 වෙනකොට ලංකාවේ ජනාධිපති වෙන්නේ රණසිංහ ප්‍රේමදාස. සජිත් මහත්තයාගේ තාත්තා රණසිංහ ප්‍රේමදාස. මේ රණසිංහ ප්‍රේමදාසත් ඔය වගේ අර විනිසුරුව පත් කරද්දී කැත විදියක් කළා තියෙනවා. 88 මේ අද විනිසුරු ධූරේ පුරක් පාරුණා. හරිද? අද විනිසුරු ධූරේ පුරක් පාරුණා. එතකොට දැන් ඒකට කෙනෙක් පත් වෙන්න ඕන. පත් කරන්න එපා. ජනාධිපති විසින් පත් කරන්න ඕන. ඒ වෙනකොට අපේ රටේ හිටපු ඊළඟට හිටපු ජේෂ්ඨතම විනිසුරුව තමයි ආර්.එස්. වනසුන්දර. කොහොමද? ආර්.එස්. වනසුන්දර. මම චොටගේ තහවුරු කරගන්නවා බලලා. ආර්.එස්. වනසුන්දර. තේරුණාද? එවකට දැන් මේ අභියා මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ධූරය පුරප්පාඩු වෙනවානේ. පුරප්පාඩු වුණාම ඊට පස්සෙපත් වෙන්න ඕන ඊළඟට ඉන්න ජේෂ්ඨයනේ. ඒතකොට මේ ආර්.එස්. වනසුන්දර තමයි වනසුන්දර කියන විනිසුරු තමයි ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයටම ජේෂ්ඨයා. ඒතකොට තනතුර ලැබෙන්න ඕනේ යාට. ප්‍රේමේ විසින් මේ තනතුර දෙන්න ඕනේ යාට. හැබැයි එයා එහෙම කරේ නැහැ. එයා මොකද කරේ? වනසුන්දරට ශ්‍රේෂ්ඨාධිකරණ අග විනිසුරු තනතුර දුන්නේ නැහැ. පාරින්ද රණසිංහට දුන්නා. පාරින්ද රණසිංහ කියන විනිසුරුවරයාට දුන්නා. එතකොට ජේෂ්ඨත්වය කියන මූලධර්මය එතෙන්දිත් උල්ලංඝනය වෙනවා. ජේෂ්ඨත්වය කියන මේ මූලධර්ම වල හරියට නම් අග විනිසුරු තනතුර යන්න ඕනකම තිබුණේ වනසුන්දරට. වනසුන්දරට දුන්නේ නැහැ. පාරින්දට දුන්නා. අයිම හිතාගන්න. එතකොට ඒකෙන් පේන්නේ අර ජේෂ්ඨත්වයේ කියන විධිවිධානයේ ගණන් ගන්න නැතුව මේ විනිසුරුවපත් කරලා තියෙනවා. ඒ කියන්නේ පත් කිරීමේදී මේක වැඩි අවුල් වෙනවා. හරි. තව අවස්ථාවක් වෙනවා 1999. හරි. 1999. එතකොට දැන් මේ ජනාධිපතිනේ කවුද? චන්ද්‍රිකා. චන්ද්‍රිකා තමයි ඒකට ජනාධිපති. එයාත් ඒ වැඩේ කරනවා. දැන් ඒ එදත් උනේ ඔය අග විනිසුරු තනතුර මේ පුරප්පාඩු. අග විනිසුරු තනතුර පුරප්පාඩු වෙනකොට ඊළඟට ඉන්න ජේෂ්ඨයාට නේ අග විනිසුරුකම දෙන්න ඕන. හැබැයි ඊළඟට ඉන්න ජේෂ්ඨයා තමයි මාක් ප්‍රනාන්දු. මාක් ප්‍රනාන්දු තමයි ඊළඟ ජේෂ්ඨයා. ඒතර මෙන්න මාක් ප්‍රනාන්දු තමයි අග විනිසුරුකම යන්න ඕන. හරි. චන්ද්‍රිකානෝන මොකද්ද කරේ? චන්ද්‍රිකානෝන කරේ මාක් ප්‍රනාන්දු ඒ ජේෂ්ඨයාට අග විනිසුරුකම දුන්නේ සරත් එන් සිල්වට තමයි අග විනිසුරුකම දුන්නේ. ඒතොර එයා ඒ වෙනකොට ජේෂ්ඨයෙක් නෙවෙයි. එයා පල්ලෙයන් හිටපු එක්කෙනෙක්. එයාට අග විනිසුරුකම දුන්නා. ඒතොර මෙන්න මේ වගේ අවස්ථාවලදී අර ජේෂ්ඨත්වයේ කියන මූලධර්ම උල්ලංඝනය කරලා තියෙනවා. කරලා මේ විධායකය Tamanට ඕන විදියට විනිසුරුවපත් කිරීම සිද්ධ කරලා තියෙනවා කියන එක මේකෙදි පැහැදිලි. දැන් එනම් ඔය අපි කතා කරේ පළවෙනි පොයින්ට් එක තර්කය. විනිසුරුවන්පත් කිරීම සම්බන්ධ විධිවිධාන. විනිසුරුවපත් කරද්දී අධිකරණය ස්වාධීන වෙන විදිහටපත් කරන්න ඕනේ. ලෝකේ තියෙන සාමාන්‍යයෙන් විනිසුරුවපත් කරන ක්‍රම කීපයක්. විධායකයේ විසි, ව්‍යවස්ථාදායකයේ විසි, තරග විභාගිකී, ඡන්දයෙන් එහෙම. ලංකාවේ පාවිච්චි වෙන විධායකයේ විසින් කරන ක්‍රම. විධායකයේ විසින්පත් කරනකොට පවා අධ්‍යාපන සුදුසුකම චරිතය ජේෂ්ඨත්වය මේවා බලලා තමයි පත් කරන්න ඕනේ. හැබැයි ප්‍රායෝගිකව නිදසුන් හතරකින් කිව්වා ඒක එහෙම උනේ නැහැ කියලා. ජේ.ආර්. විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 8ක් අයින් කරපු කතාව. ජේ.ආර්. විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 4ක් අභියාචනාධිකරණයට දාපු උදාහරණය. ප්‍රේමදාස විසින් වනසුන්දරට අග විනිසුරුකම නොදී පාරින්ද රණසිංහට අග විනිසුරුකම දීම. يعني ජේෂ්ඨත්වයෙන් පළලැහැ ඉන්න කෙනෙක්ට අග විනිසුරුකම දුන්නා. චන්ද්‍රිකා නෝන විසින් මාක් ප්‍රනාන්දුට අග විනිසුරුකම නොදී සරත්යන් සිල්වට අග විනිසුරුකම දී. ඒ කියන්නේ ජේෂ්ඨත්වයෙන් පල්ලෙහින් ඉන්න කෙනෙක්ට දුන්නේ. ඒතර මෙන්න මේ උදාහරණ හතරෙන් අපි පෙන්නුවේ ලංකාව ඇතුළේ මේ පත් කිරීම සම්බන්ධ විධිවිධාන සාර්ථකව ක්‍රියාත්මක වෙලා නැහැ කියන කතාව. පැහැදිලිද? හරි. එහෙනම් ඕක තමයි කතන්දරේ. දැන් අපි ඕක ලස්සන නෝට් එකට දාගමු. අලුත් ඡේදය දෙවෙනි ඡේදය. දෙවෙනි ඡේදය මේ විදිහට පටන් ගන්න. ශ්‍රී ලංකාවේ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේදී ප්‍රධාන ශීර්ෂ 4ක් යටතේ ප්‍රධාන ශීර්ෂ හතරක් යටතේ अंक एक, अंक देख, अंक तुन, अंक हतर एक अंक एक विनिसुरुवान पत्किलीम संबंध विधिविधान विनिसुरुवान पत्किलीम संबंध विधिविधान संबंध अंक देख सेवये सुरक्षिततावय अंक तुन अनवश्य बलपैम बलिन तोरवीम अनवश्य बलपैम वलिं तोरवीम अनवश्य बलपैम वलिं तोरवीम अंक हतर अधिकरणे वगवीम अथवा वगकीम කියලා කියන්නේ अधिकरणे वगकीम अधिकरणे वगकीम හරි अधिकरणे वगकीम යනුවෙනි කියලා අවසන් කරන්න ළමයි යනුවෙනි හරි अधिकरणे वगकीम යනුවෙනි දැන් අපි මේ කරුණු හතර එකින් එක සාකච්ඡා කරන් එනවනේ අනුමාත්‍රකා යටතේ ලියමු නේද අනුමාත්‍රකා යටතේ මේක ලියමු ඒ නිසා චූටි අනුමාත්‍රකාවක් ලියන්න विनिसुरुवान पक्किरीम संबंध विधिविधान කියලා පොඩි අනුමාත්‍රකාවක් ලියන්න विनिसुरुवान पक्किरीम संबंध विधिविधान හරි विनिसुरुवान पक्किरीम संबंध विधिविधान කියලා පොඩි අනුමාත්‍රකාවක් ලියන්න विनिसुरुवान पक्किरीम संबंध विधिविधान හරි නේද ලස්සනට යනවාතුකාව ලියලා දැන් අපි ඒ යටතේ මෙන්න මේ කතා කරපු ටික අපි ලියාගෙන යමු. කියන්නේ මෙන්න සාමාන්‍යයෙන් ලෝකය තුල අධිකරණ විනිසුරුවන් පත් කරන अधिकरण विनिसुरुवान पत्करण प्रधान आकार किहिपयाक तिबे प्रधान आकार किहिपयाक तिबे दिगट लियන්න විදායකය විසින් කමා ව්‍යවස්ථාදායකය විසින් තරංග විභාගයක් මගින් හෝ මහජනතාවගේ ඡන්දයෙන් හරිද මහජනතාවගේ ඡන්දයෙන් අධිකරණ විනිසුරුවන් පත් කරයි මේ අතරින් ශ්‍රී ලංකාව තුල භාවිත කරන ක්‍රමවේදය වන්නේ විධායකය විසින් විනිසුරුවන් තෝරාපත් කරන ක්‍රමයයි තෝරාපත් කරන ක්‍රමයයි ශ්‍රී ලංකාවේ ඉහළ අධිකරණ විනිසුරුවන් තෝරාපත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි එහිදී අධ්‍යාපන සුදුසුකම් ජේෂ්ඨත්වය සහ චරිත ස්වභාවය යන මගේ පැටියාවනේ අද මම බලන්න साधक पदनम करगिन විනිසුරුවන් පත් කිරීම සිදු කළ යුතුය නමුත් එම විධිවිධාන උල්ලංඝනය වූ අවස්ථා ලංකා ඉතිහාසය තුළ පවතී. J.R ජයවර්ධන ජනාධිපතිවරයා විසින් එවකට පැවති පැරණි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 8 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ අභියාචනාධිකරණයට හෝ පත් නොකලේය ඔවුන් සේවයෙන් ඉවත් කොට දෙවිය. මේ දැන් මෙයා ඇවිල්ලා මම ගෙදර පන්ති කරනකොට මෙතන දොරගාවට එනවා. ඇවිල්ලා මේ ටන් 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 ගාලා දෙන ගහනවා. දැන් මම ගන්නවනේ ගිහින්. මට වෙන්නේ මෙහෙම දැන් මේ පොඩ්ඩක් කල්පනා වුණා. දැන් මම මේ උගන්වන්නේ YouTube එකේනේ. එතකොට මේ උගන්නන පාඩම් මෙහෙම්මම මගේ YouTube channel එකේ save වෙනවා. හරි. කවදාවත් එක මැකෙන්නේ නැහනේ මම අයින් කරොත් මිසක් YouTube එකේ හැමදාම ඔක තියෙනවා. අපි හිතමු තව අවුරුදු 20කින් කියලා. හරි තව අවුරුදු 20කින්. මෙයා ලොකු මහත්තයෙක්. ඒ කියන්නේ මෙයා ඒ ලෙවල් එලා ජොබ් එකකටත් යනවා නේද අපි. ඒ වයසේදී මට පුළුවන් නැවත මේ වීඩියෝ එක බලන්න. දැන්ට මෙයාට මාස 9යිනේ. නෑ 10යි. කම්මැලි. හරි. එතකොට 10 දී මෙයයි මායි මේ ඉන්න එක සජීවීව මට තව අවුරුදු 20කින් බලන්නත් පුළුවන්. මම ඒක නිසා මම හරි කැමතියි මේ ඔන්ලයින් පාඩම ගන්නකොට මෙයා මෙහෙම ඉන්නවා. ඇයි මට තව අවුරුදු 20කින් විතර වුණා 30කින් විතර වුණා. නේ මම මැරෙන වෙලාවට වුණත් බලන්න පුළුවන්. ඒතර මෙයා ලොකු වෙලා ඉදී. නේද? මේ එයා ලොකු වෙලා ඉදී. එතකොට මට බලන්න පුළුවන් ඊළඟට තියෙන්නේ. සමහර හරි කැමතියි. එයාටත් පෙන්නන්න පුළුවන් නේද? එයා ලොකුනම් එයාට පෙන්නවහම මේ බලන්න මේ මාස 10 දී ඔයා මේ පන්තියක ඉන්නවනේ කියලා. එයාට හරි සතුටුයි තියෙන්නේ. සතුටුයි දෙනවට බලින් දන්නේ. හරි මම මේව తీරෙන්න. හරි. අපි එතරම් ලියමු නෝට් එක. ඊට අමතරව 1978 දීම J.R Jayawardene ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරයා විසින් එවකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හතර දෙනෙකුගේ සේවය පහත හෙළීය. සේවය පහත හෙළීය. ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කොට අභියාචනාධිකරණයට පත් කරයි. එහිදී ජේෂ්ඨත්වය නැමැති මූලධර්මය උල්ලංඝනය විය. ජේෂ්ඨත්වය නැමැති මූලධර්මය උල්ලංඝනය විය. 1988 रणसिंह प्रेमदास जनाधिपतिवरयागे वकमानुव तुल तवत् मेवनी अध्यक्षीमाक सिदुविय එවකට අද විනිසුරු ධූරය පුරප්පාඩු වේ मीनगट सिटी ज्येष्ठतम विनिसुरु वरयाबूये आर.एस. वनसुंदर महताय आर.एस. वनसुंदर महताय නමුත් ඔහුට අගවිනිසුරු පදවිය ලබා නොදී ලැබියාව මත පදනම්ව ඒ කියන්නේ හිතවත්කම ලැබියාව මත පදනම්ව ජේෂ්ඨත්වයෙන් අඩු පාරින්ද रणसिंह महता අගවිනිසුරු ධූරයට පත් කළේය. මීට සමාන සිදුවීමක් සමාන සිදුවීමක් 1999 චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමය තුලද සිදු වෙයි එහිදීද අග විනිසුරු ධූරය පුරප්පාඩු විය. අග විනිසුරු ධූරය පුරප්පාඩු විය. ජේෂ්ඨත්වය අනුව එය හිමි විය යුතු වූයේ මාක් ප්‍රනාන්දුටය මාක් මායන්නයි අල්කයන්නයි මාක් ප්‍රනාන්දුටය මාක් ප්‍රනාන්දුටය නමුත් චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් ජේෂ්ඨත්වයෙන් අඩු විනිසුරුවරයෙකු වන ජේෂ්ඨත්වයෙන් අඩු විනිසුරුවරයෙකු වන සරත් එන් සිල්වා අග විනිසුරු තනතුරට පත්කලේය. මේ අනුව පෙනී යන්නේ විනිසුරුවන් පත්කිරීම සම්බන්ධ නිවැරදි මූලධර්ම ශ්‍රී ලංකාව තුළ නිසියාකාරව ක්‍රියාත්මක නොවූ බවයි. හරි. ක්‍රියාත්මක නොවූ බවයි. මේ අපි කතා කරේ මේ විනිසුරුවන් පත් කිරීම සම්බන්ධ විධිවිධාන. දැන් මම චුට්ටක් නැවත අර පාඩමේ මුලට ගිහලා පාඩම මතක් කරනවා. හොඳට අහගන්න. මොකක්ද අපේ මාතෘකාව? අධිකරණ ස්වාධීනත්වයේ පිළිබඳ න්‍යාය හා භාවිතය. ඔකනේ මාතෘකාවනේ. මතකයිනේ? अधिकरण स्वाधीनत्वයේ පිළිබඳ න්‍යාය හා භාවිතය. ඒතර ඕකදී අපි මුලින්ම අධිකරණ ස්වාධීනත්වය කියන්නේ මොකක්ද කියලා. මම කියුවා මේ ආණ්ඩුව හැදෙන්නේ ආයතන තුනක් එකතු වෙලා. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය. ඒ තුනෙන් ව්‍යවස්ථාදායකය, විධායකය කියන්නේ දේශපාලඥයන්ගේ සමන්විත ආයතන. හැබැයි අධිකරණය කියන්නේ මේකක් නෙමෙයි. එයා ස්වාධීන වෙන්න ඕන. අධිකරණය ස්වාධීන විය යුතුයි. ඒ අධිකරණය ස්වාධීන වීම කියන එකත් එක්ක සම්බන්ධ වෙනවා නීති ආධිපත්‍යය. ඔය දෙක ළඟින් යන සංකල්ප දෙකක්. හරිද? අධිකරණය ස්වාධීන වෙන්න නම් ස්වාධීන වෙන්නත් ඕන. ඒ වගේම ඒ ස්වාධීනය කියන පිටට ප්‍රදර්ශනය වෙන්නත් ඕන. ස්වාධීන වෙන්නත් ඕන පිටට ප්‍රදර්ශනය වෙන්නත් ඕන. හරි? අධිකරණය ස්වාධීන වෙන්න නම් මම කිව්වා තුන් ගොල්ලක් තමන්ගේ යුතුයකම හරියට කරන්න ඕන කියන. එක තමයි දේශපාලඥයෝ. ඒ කියන්නේ ආණ්ඩුව. දෙක තමයි විනිසුරු. තුන තමයි ජනතාව. ඒතර ඒගොල්ලෝ හරියට තමන්ගේ යුතුයකම කරනවා නම් අධිකරණය ස්වාධීන වෙනවා. ඊළඟම දෙවෙනි ඡේදයට ඇවිල්ලා කිව්වා අධිකරණය ස්වාධීන වීම ගැන කතා කරනකොට ප්‍රධාන පොයින්ට් ප්‍රධාන කරුණු හතරක් යටතේ අපිට කතා කරගෙන යන්න පුළුවන් කියලා. දැන් ඔබට මතකයි මෙන්න කරුණු හතර විනිසුරුවන් පත් කිරීම සම්බන්ධ විධිවිධාන. සේවයේ සුරක්ෂිතතාවය. අනවශ්‍ය බලපෑම් වලින් තොරවීම අධිකරණයේ වගකීම. ඒතර ඔන්න ඔය කරුණු හතර යටතේ අපිට කතා කරන්න තියෙනවා. ඕකෙන් පළවෙනි එක අපි කතා කළා. දැන් මේ ඒක තමයි කතා කරලා ඉවරුනේ. ඒ කියන්නේ විනිසුරුවන් පත් කිරීම සම්බන්ධ විධිවිධාන කියන එක. ඒකදී අපි කිව්වා ලෝකේ තියෙනවා විනිසුරුව පත් කරන ක්‍රම කීපයක්ම. විධායකය විසින්, ව්‍යවස්ථාදායකය විසින්, තරඟ විභාගයකින් නේද මහ ජනතාවගේ ඡන්දේ කොහොමද? ඒ ක්‍රම අතරින් ලංකාවේ පාවිච්චි වෙන ක්‍රමය මොකද්ද? ලංකාවේ පාවිච්චි වෙන්නේ විධායකය විසින් විනිසුරුව පත් කරන ක්‍රමය. නේද? විධායකයෙන් පත් කරන ක්‍රමය. කියන ජනාධිපති විසින් තමයි පත් කරන්නේ. ඒ පත් කරද්දී බලන්න ඕන උගත්කම, ජේෂ්ඨත්වය, චරිතවත් භාවය. ඕව බලන්න පත් කරා. හැබැයි ඔක උල්ලංඝනය වෙච්ච අවස්ථා හතරක් ගැන මම ඊට පස්සේ කිව්වා. පළවෙනි එක J.R ජයවර්ධනගේ උදාහරණය. අර ශ්‍රේෂ්ඨාධිකරණ මිනිස්සුරුව 8 දෙනෙක් මෙරපොපු කතාව. දෙවෙනි එක J.R ගේ උදාහරණයමයි ශ්‍රේෂ්ඨාධිකරණ මිනිස්සුරුව 4 දෙනෙක් අභියාචනාධිකරණයට කියන්නේ පහළ අධිකරණයට යොමු කරපු උදාහරණය. තුන්වෙනි උදාහරණය ගත්තේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අගවිනිසුරු තනතුර පොරප්පාඩු වුණාම ඒක ලැබෙන්න තිබුණේ වනසිංහ වනසුන්දර මහත්තයාට. හැබැයි ඒක ලබා දුන්නේ එයාට නෙමෙයි. එයාට දෙන්න නැතුව පාලින්ද රණසිංහට දුන්නා. හතරවෙනි උදාහරණය චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ උදාහරණය. අගවිනිසුරු තනතුර ලැබෙන්න ඕනකම තිබුණේ එවකට ජේෂ්ඨතම විනිසුරුව වන මාක් ප්‍රනාන්දුට. හැබැයි මාක් ප්‍රනාන්දුට ඒක දුන්නේ නැහැ. දුන්නේ නැතුව චන්ද්‍රිකාගේ හිතවත්කම් මත එම තනතුර සරත් එල් සිල්වට ලබා දුන්නා. ඒතර ඔය උදාහරණ වලින් පේන්නේ හරියට මේ වැඩේ ලංකාවේ සිද්ධ වුණේ නැහැ කියලා එක. හරි. එහෙනම් මෙතෙන් දෙකක් අපි කතා කරලා ඉවරයි. තව කාරණා තියෙනවා අපිට තුනක්. මොනවද? සේවයේ සුරක්ෂිතතාවය, අනවශ්‍ය බලපෑම් වලින් තොරවීම, අධිකරණයේ වගකීම. මේ තුන අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. මේ තුන අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. ඒ නිසා මෙතනින් අපි නතර වෙනවා. නැවත හමු වෙන වීඩියෝ එකකින් මේ කාරණා තුන කතා කරලා පාඩම අවසන් කරමු. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් නිමයි. ජය වේවා. පාඩම් කරන්න, නෝට් එක ලියන්න, ඔක්කොම කරලා විභාගයට සූදානම් වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක යවන්න ඔබේ යාළුවන්ටත් යවන්න. ජය වේවා.